प्रश्नांक देखिए, उत्तरांक देख, प्रश्नांक देखिए उत्तरांक देख। अब बोलो का प्रश्न गेला, व्यक्तिगत प्रचार ने मन तल विद्युत चुंबक तरंग පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. එතකොට විද්‍යුත් චුම්බක තරංගය ඇති වෙන්නේ කොහොමද? එකිනෙක ලම්බක වූ විද්‍යුත් හා චුම්බක ශීර්ෂ දෙකක් දෝලණය වෙනකොට ඒ දෙකට මධ්‍ය මෙද රේඛාවේ විද්‍යුත් චුම්බක ශීර්ෂ මේ ඒතර චුම්බක ශීර්ෂ දෝලණය වෙනවා, ඊට ලම්බකව විද්‍යුත් ශීර්ෂ දෝලණය වෙනවා. එතකොට ඒ දෙකටත් ලම්බකව ගමන් ගන්නවා මොකද්ද? විද්‍යුත් චුම්බක තරංගය. මේ විදුලි චුම්බක තරංග රීත්‍යය තුළ එක ඇට එප්සයිලන් නොට් මියු නොට් වල වර්ගමූලයකින් සූත්‍රය එහෙම නැත්නම් ආලෝක වේගය කියලා අපි ඒකට කියනවා. ආලෝක වේගයෙන් ගමන් ගන්නවා සියලුම සංඛ්‍යා තුළ විදුලි චුම්බක තරංග රීත්‍යය තුළ මියු නොට් එප්සයිලන් නොට් නියත නිසා ආලෝක වේගයෙන් ගමන් ගන්නවා. මොන විදුලි චුම්බක තරංග වල විශේෂ ගුණ. එතකොට අපිට කියන්නේ මොකද්ද? රීත්‍යය තුළ ගමන් කරන විදුලි චුම්බක තරංග ගැන තමයි සලකන්නේ. කියන්නේ ඒ විදුලි චුම්බක තරංග තීර තරංග වේ. ඔව් මෙන්න මෙහෙමයි. තීර තරංගයක් අපි අත්දක්වන්නේ යාන්ත්‍රික තීරයක් තරංගය නම් අංශු කම්පන දිශාවට ලම්බකව, අංශු කම්පන වෙන දිශාවට ලම්බකව ශක්ති සම්ප්‍රේෂණ තරංග. දැන් ජල පෘෂ්ඨයකට අපි ගලකටයක් ඇතරේ ගියම කොහොමද ජලාංශු ඉහළ පහළ රැල්ලේ වෙන්නේ? ඒතර රැල්ල යන්නේ ඊට ලම්බකව. අන්න තීර තරංගයක් ලන්නක් ගන්නකො, අපි ලන්නත් ලම්බකව කම්පන කරොත් ඒක දිගේ තමයි තරංගය යන්නේ. අන්න කම්පන දිශාවට ලම්බකව තමයි අංශු, කම්පන වෙන දිශාවට ලම්බකව තමයි ශක්තිය යන්නේ. ඒක තීර තරංග. ඒතර විද්‍යුත් චුම්බක තරංග වල අංශු නැහැ. නමුත් මේක යාන්ත්‍රික නමුණත් මොකද වෙන්නේ? චුම්බක හා විදුලි ශේෂ්ට ලම්බක තමයි ශක්තිය යන්නේ. ඒක ලම්බකයි. ඒක සාපේක්ෂ තීර තරංග උඩ තමයි සිලබසේ දාලා තියෙන්නේ. කිසිම අන්වයම තරංගයක් නැහැ විදුලි චුම්බක තරංග. කොහොම තීර තරංග නිසා ඒ හරි කොටට දාමු අපි. එහෙනම් විදුලි චුම්බක තරංග තීර තරංග ඒක හරි. B B වලද කියනවා විදුලි චුම්බක තරංග වල වේගය ඒ වගේ තරංග ආයමින් ස්වායත්ත වේ. ඇත්ත කතාව. රික්ටයක් තුල ගත්තා. මෙතන පැහැදිලිවම කියනවා රික්ටයක් තුල කියලා. ඒතකොට රික්ටයක් තුල දිනම් සියලුම විදුලි චුම්බක තරංග වල වේග යගේ තරංගායමේ හෝ සංකේතයෙන් නිදහස්. ඒක සීට ආලෝක වේගයට සමාන ආසන්න වශයෙන් 3 ඩිග්‍රීම 10^8 ඉමිස්ට්‍රින් එක. ඒක අපි සාමාන්‍ය පදාර්ථයකට හෝ අංශුවකට විකිරණයකට ගන්න පුළුවන් විශ්වාන්ත ප්‍රයෝගය කියලා කියන ආලෝක ප්‍රයෝගය. එහෙනම් ගන්න විදුලි චුම්බක තරංග, විදුලි චුම්බක තරංග කියන ඒවා තරංගායමෙන් ස්වායත්ත වෙනවා රික්තය තුළ වේගය. විදුලි චුම්බක තරංග වල වේගය ඒවා තරංගායමෙන් ස්වායත්ත වෙනවා රික්තය තුළ. එහෙනම් B හරි. ස්වායත්ත ගැන බලපෑමක් මේ කියන එක. ඒක තරංගයෙන් බලපෑමක් නැහැ. C තරංග හා සංඝටිත වෙති විදුලි චුම්බක ශේෂ්ට සෑවිටම තරංග ප්‍රචාර දිශාවට එල්ල වී ඇත. බොරුනේ. මොකද වෙන්නේ? තරංගෙත් එක්ක සංඝටිත විදුලි හා චුම්බක ශේෂ්ට මොකෝ වෙන්නේ? තරංගේ ප්‍රචාර දිශාවට ලම්බකවයි පවතින්නේ. තරංගේ ප්‍රචාර දිශාවට ලම්බකවයි පවතින්නේ. මම ඉතල තැන්දර වෙන්නවා. ඉත ලම්බකව තියෙන්නේ. මේකත් ලම්බකයි, මේකත් ලම්බකයි. ඒතකොට ප්‍රචාර දිශාව තියෙන ඉතල ලම්බකව. හරියට නිකන් අතේ ඇඟිලි තුනක් ලම්බකව තියාගත්තා වගේ. එහෙනම් ඒක බොරු කියන්නේ තරංග සංගතිත ඇති විදුලි හා චුම්බක ශේෂ සෑමිටම තරංග දිශා ප්‍රචාර දිශාවට එල්ල වී ඇත නෙමෙයි ලම්බක වෙලා තියෙන්නේ C වලදී. ඒතකොට A හා B පමණක් හරි උත්තරේ ඉන්නේ. ඒතකොට A හා B පමණක් උත්තරංක දෙක. මොන උත්තරංක දෙක වෙනවා. ඒ වගේම මේ විදුලි චුම්බක තරංග මොකෝ වෙන්නේ? විදුලි ශේෂයකදී අපගමනය වෙන්නේ නැහැ. චුම්බක ශේෂයකදී අපගමනය වෙන්නේ නැහැ. එහෙනම් විදුලි චුම්බක තරංග විදුලි ශේෂයෙන් හෙල අපගමනය වෙන්නේ නැහැ, හැරෙන්නේ නැහැ. චුම්බක ශේෂයෙන් අපගමනය වෙන්නේ ගුරුතු ශේෂවලින්. ගුරුතු ශේෂවලින් නම් අපගමනය වෙනවා. ඒකට විදුලි චුම්බක තරංග වාදයේදී කියන ෆෝටෝන අංශු කියලා. අංශු වල පොඩි ගම්මිතාවක් ස්කන්ධය තියෙන නිසා ඒවම කොහෙන්නේ ගුරුතු ශේෂයට අහු වෙලා පොඩි අපගමනයක් වෙනවා. විදුලි චුම්බක ශේෂ වලින් අපගමනය වෙන්නේ නැහැ. ඒක මේ කතාව කිව්වෙන්නේ ඔන්න ඒක අමතර දෙරුම්බ දරගමු. එහෙනම් දෙකේ උත්තරංග දෙකේ.